සාමාන්‍යයෙන් මේ වගේ හෙලිදරව් කරන පුද්ගලයන්ව ගෙන්නලා වෙන රටකන ඒ පුද්ගලයාට සම්මානයක් දෙනවා මම මේ හොර ඒජන්සි කාර්යන්ටයි ඒ වගේම දූෂිත තානාපති කාර්යාලයට හිටපු නිලධාරින්ගේ හෙළුව සමාජගත කරා මම කිව්වේ මේ දේවල් ගැන පරීක්ෂණ කරන්න පරීක්ෂණ කරලා ඇත්ත ඇති සැටියෙන් සමාජයේ මිනිස්සුන්ට වටහා දෙන්න මොකද දුප්පත් අම්මා තාත්තගේ දරුවෝ මේ කරේ කනේ චේන් උග්ගස් තියලා ඉඩම් උග්ගස් තියලා රටකට යනවා ගින් මේ හොර ඒජන්සි කාර්යෝ විකුණනවා මේ එක්තරා වීඩියෝ එකක් තියෙනවා මාගාව මේක කවුරක්වත් දන්නේ නැහැ මේක මූණ දාන්න එපා මේ මේ ගෑනු ළමයව ඒජන්සි එකෙන් යවනවා රට ඕමාන් වල යවලා ගෙදරකට වැඩකට දානවා මේ ගෑනු ළමයා කියනවා ඒ ගෙදර හාම්පුතා මේව දූෂණය කරාලු මේක ගින් ඒජන්සි කාර්යාලයට කියනවා ඒජන්සි කාර්යාලය නැවත ගෙදරකට දානවා ඒ ගෙදරිනුත් මේ ගෑනු ළමයා දූෂණය කරාලු මේ වීඩියෝ එකේ තියෙනවා එතකොට ඒ ගෑනු ළමයා කියනවා ඩුබායි සුද්දායිය කියන කතාව ඇත්ත මට මේ දේ වුණා ඒත් මගේ පෞල් පසුබිමක් තියෙනවා මගේ ගෙදර මිනිහෙක් ඉන්නවා මගේ මූණ දාන්න එපා මගේ කටහඬ වෙනස් කරලා මේ වීඩියෝ එක සමාජගත කරන්න මට වගේ තවත් අම්මා තාත්තගේ දරුවන්ට මේ වගේ කරදර සිද්ධ වෙන්න පුළුවන් එම නිසා මම කියන්නේ මාව අද CID එකට ගෙන්නලා තිනවා CID එකට ගෙන්නලා මගේ කටවහන්න හදනවනම් මම දේශපාලඥයන්ට ඇගිල්ල දික් කරනවා මේ සම්බන්ධව කිසිම පාර්ලිමේන්තුවේ කතා බහක් වුණේ නැහැ වගකීතු විපක්ෂයක්වත් මේ සම්බන්ධව තාම කතා කරලා නැහැ වෙන කෙනෙකුට නම් මේ වෙනකොට නීතිඥවරු පවා නිකන් දීලා ඒත් රටේ දුප්පත් අම්මා තාත්තගේ දරුවෝ වෙනුවෙන් කතා කරන මට ඇයි කිසිම පක්ෂයකින් සහයෝගය දෙන්නේ නැත්තේ සමහරට අද මම මේක ඇතුළට ගියාට පස්සේ මට එන්න පුළුවන් වේද නොවේද කියන එක මම දන්නේ නැහැ